දකුණු කොරියාවේ ජීවත් වෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට විශාල අත්වැලක් සපේන කේන්ද්‍රස්ථානය ලෙස කොරියා ශ්‍රී ලංකා මහා විහාරය හැඳින්විය හැකි ආගමික හා සමාජීය සේවා රැසක් එම විහාරයේ මගින් සිදු කිරීම ඊට හේතුවයි. දකුණු කොරියානු භූමිය තුල ස්ථිර බිම්කඩක ගොඩනගන ලද ප්‍රථම ශ්‍රී ලාංකීය තේරවාද විහාරස්ථානය වන්නේද කොරියා ශ්‍රී ලංකා මහා විහාරයයි. 1913 අනගාරික ධර්මපාලතුමා විසින් සෝල් නුවර චොගේසා විහාරස්ථානයට පැමිණ උතුම් ධාතුන් වහන්සේලා ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා හා කොරියා අතර බෞද්ධ සම්බන්ධතාවල ආරම්භය ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් දිගු කලක සිට පැවති ශාසනික හිඩැස පුරවමින් මහා විහාරය නිර්මාණය වන්නේ 2014 වසරේදීය. ඊට නායකත්වය ලබා දෙන්නේ එවක අධ්‍යාපන කටයුතු වලට වැඩම කරන ලද වර්තමානයේ දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති දොංගුක් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති හිමිපාණන් විසින්. ඉතා දුෂ්කරතා මධ්‍යයේ ඉදිකෙරුණු කොරියා ශ්‍රී ලංකා මහා විහාරය ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ පමණක් නොව විදෙස් ජාතිකයන්ටද ආධ්‍යාත්මික හා සමාජීය මඟ පෙන්වීම ලබා දෙන්නේ අලු දූලි මගින් නැගී සිටි පතාක යෝධයෙකු ලෙසයි. ආධ්‍යාත්මික ගුණයෙන් පමණක් නොව ඉතා උසස් අධ්‍යාපනයකින් පිරිපුන් ධම්මකිත්ති හිමියන් සමවිටම උත්සුක වන්නේ පොදුමහත් සමාජයට හරවත් හා සාරවත් යමක් ලබා දීමටයි. පුළුල් අන්තර්ජාතික සම්බන්ධතා ජාලයක් සතු උන්වහන්සේ අන්තර්ජාතික බුදු සමුළුවක් පැවැත්වීම පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ අදිටන් කරගෙන සිටියා. එය විශාල අභියෝගයක් වුවද ධම්මකිත්ති හිමියන් වටා ගොනුව ඇති ශක්තිය වන්නේ ධනාත්මක හා සුභවාදී තාරුණ්‍යයයි. එමෙන්ම කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රවේදී පූජ්‍ය දූල්වල වංගීස හිමි මෙන්ම අනුශාසකවරුන් වන ශාස්ත්‍රපති පූජ්‍ය ඇහැලපේ අමරසිංහ හා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පාගොඩ සරණසිංහ යන හිමිවරුන් ධම්මකිත්ති හිමියන්ට සෙවණැල්ලමින් නොමද ශක්තියක් සපයනවා. ඔවුන් සමවිටම ධම්මකිත්ති හිමියන්ට මහත් අත්වැලක්. කාලයක් තිස්සේ උන්වහන්සේගේ හද තුල රෝපණය වූ ජාත්‍යන්තර බොදු සංඝ සමුළුව පිළිබඳ බීජය ඉකුත් ජූනි මාසයේදී පළදැරුවා. අදියර දෙකක් යටතේ සදහම් අමාමැස්ස 2023 නමින් ජාත්‍යන්තර බොදු සංඝ සමුළුව සංවිධාන කෙරුණේ දකුණු කොරියාවේ ජාත්‍යන්තර භික්ෂු සංගමයේද සහාය ඇතිවයි. ජාත්‍යන්තර බොදු සංඝ සමුළුව රාමාඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමි ප්‍රධාන අනුනායක හිමිවරුන් ඇතුළු උත්තරීතර මණ්ඩලයේ ස්වාමීන් වහන්සේ 15 නමක් පමණ දකුණු කොරියාවට වැඩම කරවනු ලැබුවා. ඉන්චොන් අන්තර්ජාතික ගුවන්තොටුපලේදී ශ්‍රී ලාංකීය දූත පිරිස පිළිගැනීම සඳහා කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති හිමියන් ප්‍රමුඛ කොරියානු බෞද්ධ පිරිසක් එක් වුණා. දූත පිරිස කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ වෙත වැඩම කරනු ලැබුවා.
රාමාඤ්ඤ මහානිකායේ මහානාහිමි ඇතුළු උත්තරීතර මණ්ඩලයේ ස්වාමින් වහන්සේ පිරිසක් කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ සංචාරයකට එක්වන්නේ ඉතිහාසයේ පළමු වරටයි. එය මහා විහාර ගමන් මගේ සුවිශේෂී සම්දිස්ථානයක් වනවා. දෙදහස් විසිතුනේ ජූනි 9 වැනිදා දකුණු කොරියාවේ ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට ඓතිහාසික දිනයක්. කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේදී පළමු තේරවාද විනය සීමා සම්මතය සිදු කිරීම ඊට හේතුවයි. තේරවාදී උපසම්පදා විනය සීමා කර්මයේ සඳහා දීර්ඝ කාලයක් පැවති අඩුව සම්පූර්ණ කරමින් විනය සීමා සම්මතයේ සඳහා දස දෙසින් දෙස් විදෙස් ස්වාමීන් වහන්සේ මහා විහාරයේ වෙත වැඩම කෙරුණා. රාමාඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමි අනුශාසනාවක් මෙහිදී සිදු කරමින් මෙම ඓතිහාසික කාර්යභාරය ප්‍රශංසාවට ලක් කරා. වශයෙන් සඳහන් කරනු ලබන්නේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ උපසම්පදා තත්වයට පත්වීමේ සිට ඊට පසු ගත කරන භික්ෂු ජීවිතයේ අවශ්‍ය කරන සෑම පාරිශුද්ධත්වයටම අවශ්‍ය කරන විනය කර්ම සිදු කර ගැනීමට තිබෙන ඉතාම වැදගත්ම උතුම් ස්ථානය. මේ උත්සවයේ පසුව මේ විනය කර්මය ආරම්භ වෙනවා. මේ සඳහා උදව් උපකාර කරන දායක දායකා පින්වතුන්ට විශාල පුණ්‍ය ශක්තියක් තත්පර කරගන්න පුළුවන්. බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමට මේ හැම දෙනාම දායක වුණා, සම්බන්ධ වුණා කියන සන්තෝෂය ඇති කරගන්න පුළුවන්. කොරියා ශ්‍රී ලංකා මහා විහාර පුදබිමේ පැවති උත්සවයට කොරියානු ජාතික බෞද්ධ පින්වතුන් රැසක්ද එක්ව සිටියා. මෙහිදී සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ කොරියානු බෞද්ධ බැතිමතුන් වෙත බෞද්ධ ගිහි නම් ප්‍රදානය කිරීමයි. ඒ බුද්ධ වාදිත වචනයන්ට අනුගත වන විදිහට ධර්ම අනුකූල වචන මුද්දට අනුගත වන විදිහට ලබා දෙන නම් ප්‍රකාශ කිරීමටයි මා මේ මුද්ද බලාපොරොත්තු වන්නේ. නන්ද වැඩම කරන ලද මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් සීමා සම්මත පින්කම සඳහා මෙලෙස මුල පිරුවා. උපසම්පදා විනය සීමා සම්මතය සඳහා බුද්ධ මන්දිරය ඉදිරිපිට බිම්කඩක් තෝරාගෙන තිබුණා. මනාව සකසන ලද එම බිම්කඩෙහි සීමා සම්මත කිරීමේ කාර්ය පටිපාටියට ක්‍රමක්‍රමයෙන් අවතීර්ණ වුණේ පූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමි ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. උපසම්පදා සීමා සම්මතය සිදු කරන අයුරු දැකබලා ගැනීමට දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියා. එම අවස්ථාව මාධ්‍යවේදීන් ලෙස අපටද එක් කළේ නැමුම් අත්දැකීමක්. සම්මා සම්බුද්ධස්ස සුනාතු මේ බන්තේ සංඝෝ
යෝතෝ සංඝේන තිකීවරේන අවිප්පවාචෝ සම්මතෝ යාසා සංඝේන සීමා සම්මතා සමාන සංවාසා ඒතු භෝසතා සංඝෝ තං සීමං සමූහනති සමාන සංවාසං ඒකු භෝසතං යස්සා යස්මතෝ කමති උපසම්පදා විනය සීමා සම්මතයේ සිදු කරන ආකාර පිළිබඳ රාමාඤ්ඤ මහනිකායේ සංඥා ලේකකාධිකාරී පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නායක ස්වාමින් වහන්සේ මෙලෙස කරුණු පැහැදිලි කළා. සීමාවක් සම්මත කරන වෙලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මෙතෙක් අපි සිද්ධ කළේ සමූහනනය කියලා තමයි කියන්නේ. සමූහනන කියලා කියන්නේ මේ භූමියේ කිසියම් සීමාවක් යම් දවසකදී සම්මත කළ තිබුණා නම් පූර්ව බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පවා ඒ සියලුම මේ භූමියේ තිබෙනවා නම් එහෙම සීමාවක් ඒක උල්ලංඝනය කිරීමක් තමයි මේ සිද්ධ වුණේ. සංඝයා වහන්සේ විසිනුයි ඒ කළේ. කර්ම වාක්‍යයක් ප්‍රකාශ කළා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉන් කර්ම වාක්‍යයේදී කියනවා මේ ඒ විදිහට සීමාවක් සම්මත කරලා තිබුණා නම් එය උල්ලංඝනය කරනවා, එය අවලංගු කරනවා කියන එක තමයි ඒ පාළියෙන් කියවුනේ. දැන් මේ භූමිය පාරිශුද්ධ භූමියක් ඇටියට සැලකෙනවා. එතන පාරිශුද්ධ කියලා කියන්නේ දැන් මෙතන සීමාවක් නැහැ කියන එකයි. එතකොට පාරිශුද්ධ වෙච්ච භූමියේ ඊළඟට අපි සිද්ධ කරන්නේ මේ සීමාව සම්මත කිරීම. ඒකත් කරන්නේ සංඝයා විසින්. පරිස සම්පත්තිය කියලා කියන්නේ සංඝයා විසින් කරන නිසා. සංඝයා අත්පස නොහැර තමයි මේ සීමාව තුළ සම්මත කර මේ සමූහනනේ කළෙත් සම්මත කළේ. ඉතින්ගේ සංඝයා විසින් කර්ම වාක්‍යයක් ප්‍රකාශ කළා තමයි මේ සීමාව සම්මත කරන්නේ. එතකොට මේ සඳහා නිමිති හැටියට සලකනවා මේ පාෂාණ එවත් ගල් වලලා තියෙනවා අට කොනේ දෙක බැගින්, ඒවා තමයි නිමිති හැටියට සලකන්නේ. එතකොට සමස්තයක් වශයෙන් සීමාව කියන්නේ මේ වගේ නිමිති තිබිලා භූමියක සංඝයා විසින් කර්ම වාක්‍ය කියලා සම්මත කරන සීමාවට තමයි මේ බද්ධ සීමාව කියලා මෙතන හඳුන්වන්නේ. ඉතින් මේ සීමාවේදී තමයි ඒ කඨින කාලයට කඨින ජීවරේ සංඝයාට පමුණුවන්නේ මේ වගේ සීමාවක් තිබුණාම. ඊළඟට උපෝසත විනය කර්මයේ සංඝයා විසින් සිදු කරන ලබන්නේ මේ වගේ සීමාවකදී. උපසම්පදාදී විනය කර්ම වුණත් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා මේ බඳු සීමාවකදී. වෙනත් විනය කර්ම සංඝයාගේ විනය කර්ම සියල්ලක්ම සිද්ධ කරන්නේ මේ වගේ සීමාවකදී. මෙහෙම සිද්ධ කරන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ සංඝයාගේ සමගිය ආරක්ෂා කරගන්න, ඒකාබද්ධකම ආරක්ෂා කරගන්න, ඒ වගේම විනය පිටකේ නැවත නැවත ප්‍රාතිමෝක්ෂී වශයෙන් සජ්ජායනා කළා මේ පාරිශුද්ධත්වයේ සංඝයාගේ උපසම්පදා භික්ෂූන්ගේ පාරිශුද්ධත්වයේ ආරක්ෂා කරගන්න ස්ථානයේ හැටියට තමයි මේ ස්ථානේ සැලකී. මේ පාරිශුද්ධත්වයත් එක්කම තමයි විනයෝ නාම සාසනස්සායු. මේ ශාසනය ආගේ ආයුෂ පැවැත්ම තින්නේ විනය උඩයි. ඒ විනය සංරක්ෂණය වෙන ස්ථානය තමයි මේ සීමාව සම්මත කිරීමෙන් පස්සේ සිද්ධ වෙන්නේ. ඒ අනුවයි උපසම්පදා සීමා සම්මත විනය කර්මය සාර්ථකව නිමාවට පත්වන්නේ. මෙම දැවැන්ත කර්තව්‍ය සාර්ථකව නිමාවට පත්කර ගැනීම පිළිබඳ කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මකිත්ති හිමියන් සිය සතුට මෙලෙස වචනවලට පෙරළුවා. කොරියාව සහ ලංකාව අතර අවුරුදු 45ක් තානාපති සේවය සම්පූර්ණ වෙන මේ වර්ෂයේත්, ඒ වගේම කොරියාවත් බෞද්ධ රටක්, ලංකාවත් බෞද්ධ රටක්, නමුත් මේ දෙරට අතර තේරවාදී සීමා සම්මතයක් සිදු වෙන්නේ පළවෙනි වතාවට. ඉතින්
ඒ උත්තරීතර කාර්ය සිදු කරන්නට හැකියාව ලැබීම ගැන ශ්‍රී ලාංකේයන් වශයෙන් අපි හැම දෙනාම අභිමානයුතුව සතුටු වෙන්නට ඕනේ. මේ වගේ විදේශ රටකට ඇවිල්ලා අපිට මේ කොරියානු භූමිතලය තුළ අපේ තෙරවාද ක්‍රමයට සීමා සම්මතයක් ඇති කරගෙන ඒ වගේම සීමාවක් නිර්මාණය කරන්නට හැකියාව ලැබීම ගැන එදා ලෝතර බුදුපියාණන් වහන්සේගේ සී සද්ධර්මය ලෝකයට පතුරවන්නට කැප වුණේ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් ඒ වගේම ශ්‍රී ලාංකික මහා සංඝරත්නය. ඉතින් මේ කර්තව්‍ය, ඒ අතීත කර්තව්‍ය වර්තමානයේ අපිට සිදු කරන්නට ශක්තිය ධෛර්ය ලැබීම ගැන අපි තව තවත් සතුටු වෙන්නට ඕනේ. ඒ වගේම තම තමන් ගැන විශේෂ අභිමානයක් ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම බෞද්ධ වූ ඔබ අප හැම දෙනාම මේ වටිනාකම ගැන තේරුම් අරගෙන අපි බෞද්ධ හැටියට මේ ලෝකයට දෙන්න පුළුවන් පණිවිඩය ගැන ඔබ නැවත වතාවත් සිහිපත් කරන්නට වටිනා පින්කමක් හැටියට මේ උතුම් වූ සීමා සම්මතය ඔබ හැම දෙනාටම මතක් කර දෙනවා. සදහම් අමාමැස්ස වැඩසටහනේ දෙවැනි අවතාවය පැවැත්තුනේ ඉකුත් ජූනි මාස 11 වැනිදා දකුණු කොරියාවේ අසන් ප්‍රදේශයේ යුවන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී. කොරියා ශ්‍රී ලංකා මහා විහාර වංශ කතාවේ තවත් සුවිශේෂී දිනයක් ලෙස මෙය හැඳින්විය හැක. දකුණු කොරියාවේ සංවිධාන වූ ශ්‍රී ලාංකීය වැඩසටහනකට පැමිණි වැඩිම පිරිසක් එදින වාර්තා වීම ඊට හේතුවයි. ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 250 දෙනෙකු පමණ සිල් සමාදන් කරවමින් දවසේ වැඩසටහන ආරම්භ කෙරුණා. පැමිණි පිරිස අෂ්ටාංග ශීලයේ පිහිටවනු ලැබුවේ විචිත්‍ර ධර්මදේශක පූජ්‍ය මාමරලේ බද්දිය ස්වාමින් වහන්සේ විසින්. අෂ්ටාංග පෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ ඕකාස අම්බන්තේ අෂ්ටාංග පෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ ඕකාස අහම්බන්තේ අෂ්ටාංග පෝසත සීලං ධම්මං ජාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ. සදහම් අමාවැස්ස වැඩසටහනේ තවත් සුවිශේෂී අංගයක් වූයේ භික්ෂූන් වහන්සේ සියක් නමක් උදෙසා පැවති පිණ්ඩපාත දානමය පින්කමයි. රාමාඤ්ඤ මහනිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමි ප්‍රධාන දෙස් විදෙස් ස්වාමින් වහන්සේ පිණ්ඩපාත දානමය පින්කමට මෙලෙස එක් වුණා. චිත්‍රවත් දසුණක් මවමින් දෙස් විදෙස් විශාල පිරිසකට උතුම් දානමය පින්කමකට සහභාගි වීමේ මහත් ආනිසංස ලබා ගැනීමට මෙමගින් හැකිවීම සිත් පහන් කරන්නක් වුණා.
විචිත්‍ර ධර්මදේශක ධර්මකතික පූජ්‍ය මාමරලේ බද්ධිය ස්වාමින් වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් මෙහිදී පැවැත්තුණා. එය ශ්‍රමණය සඳහා කොරියාවේ සේවයේ නියුතු තරුණ තරුණියන්ගේ දැඩි ඇල්මක් දක්නට ලැබුණා. අන්තර්ජාලයේ සමාජ ජාලා පාවිච්චි කරනකොට බොහෝ වෙලාවට හාමුදුරුවන්ගේ වැරදි ඉස්මතු වෙලා පෙනෙන වෙලාවට හිතර ඉදෙනවා හාමුදුරුවන්නේ. මේ වගේ හාමුදුරුවන්ගේ අඩුපාඩු කොහේ විහාරි දැක්කහම කොහොමද හාමුදුරුවනේ ඒක මේ හිත හදාගන්නේ කියලා කෙනෙක් අහන. මේ කාලේ හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන නිසා හැමෝම මේ Facebook එක සහ අනිකුත් අන්තර්ජාල දේවල් පාවිච්චි කරන නිසා බොහෝ වෙලාවට වෙන්නේ වික්ෂුප්තයේ පිරිහීමක් ඇති වෙන අවස්ථාවන් අද වෙමින් තියෙන සමාජය පුරා සංසරණය වෙන. කවුරු හෝ හාමුදුරුව කෙනෙක් රහත් වෙලා නැත්නම් යටත් පිරිසෙන් සෝතාපන්න වෙලාවත් නැත්නම් උන්වහන්සේ නමක් අතින් අනිවාර්යෙන්ම ඕනිම වෙලාවක දුසිල්වත්කම මතුවෙන්න පුළුවන්. බණ අහන මිනිස්සු මාර්ගඵල ලබනවා, දේශකයා කෙලෙස් සහිතවම ඉන්නවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා බුද්ධ ශාසනය හාමුදුරුවෝ මත ගන්නෙපා. ඔබගේ ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕනි කවුරු ගැනද? සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. අපි පළමුවත් දෙවනුවත් තෙවනුවත් සරණ යා යුත්තේ ඒ අරහං ආදී ගුණ ඇති තථාගතයන් වහන්සේ. ඊළඟට උන්වහන්සේගේ සද්ධර්මය, ඊළඟට ඒ උතුම් ආර්යමහ සංඝරත්නය. රහතන් වහන්සේ නිතර පන්සල් යනවා සුනන්දනේ, මහා සංඝරත්නයට දන් දෙනවලු, පුරුවන් හැම වෙලාවෙම බණ අහනවා, බුද්ධ පූජා තියෙනවා, ඊතර බුදු පහන තියෙනවා. එහෙනම්නේ කරදරවල අඩුවක් නැහැ කියලා කියනවා. පන්සල් යන, පණතහම් අහන, සිල් රකින්න, භාවනා කරන අයට එහෙම ජීවිතේ කරදර ප්‍රශ්න වෙන්නේ නෑය, දුක්ඛ දෝමනස්යන්ට මුණ දෙන්න වෙන්නේ නෑය කියලා නම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවක් කොතනකවත් නෑ. ඒක තමයි පළවෙනිම දේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන අප කල යුත්තේ මොකක්ද? ඒ කරදර ප්‍රශ්න දුක් පීඩා ඉති ඉති අපේ අරමුණ කරා යන ගමන තව තවත් ස්ථිර කරගන්න ඕන එක තමයි අපි කල කරගත යුතු වන්නේ. බුදු වුණත් කරදරවල අඩුවක් නැහැ. රහත් වුණත් ලෙඩ දුක්වල කරදරවල නිඳා අපහාසවල හිම අඩුවක් නැහැ. වෙනස බුදු වෙච්ච රහත් වෙච්ච උත්තමයෝ ඒ කිසිම දෙයකට මනසින් වටිනාකමක් දෙන්නේ නැහැ. නැත්තම් කම්පා වෙන්නේ නැහනේ. දැන් අපේ ප්‍රශ්නේ තාම අපි අලාභ, ආයස, නින්දා සහ දුක්ඛමුවේ මොකක් වෙනවද? තරහෙන්, ද්වේෂෙන්, දුකෙන් නේද වේදනාවට පත් වෙන්නේ. කොරියාවෙත් මං කියන්නේ පෞගේ අතීතය ගත්තාම එහෙම සිය දිවිහාන කරගැනීම වගේ දේවල් බොහෝමයක් සිදු වුණා. පාරම පිටේ මේ වගේ දේවල් આવොත් එහෙම කොහොමද ඒකේ බුද්ධහම ඉගැන්වීම? ඔබට එවැනි සිතුවිල්ලක් ඔබේ මනස වහගෙන පැතිරෙනවා නම් ඔබේ මනසට දිගින් දිගටම දැන් මම හිතිය ඇති මං දැන් සිය දිවි නසා ගන්න ඕන. මේ ප්‍රශ්නෙට තියෙන එකම උත්තරේ සිය දිවි නසා ගැනීම විතරයි, වෙන උත්තරයක් නැහැ ආදි වශයෙන් හිතනවා නම් මං යෝජනා කරනවා වහාම ධම්මකිත්ති හඳුනට කතා, වහාම සරණ සායනන්තට කතා, වහාම වංගීත් ස්වාමීනාන්දට කෝල් එකක් ගන්න. නැත්තම් Tamanට ඉන්න ළඟම කල්යාණ මිත්‍ර අයියා කෙනෙකුට, මල්ලි කෙනෙකුට කියන්න මට දිගටම මෙහෙම හිතෙනවා මම මොකද කරන්න ඕන. ඔබ එවැනි පීඩණයක ඉන්නවා නම් කවදාවත් හංගගෙන ඉන්න එපා. වහාම ඔබ සමීපතම මිත්‍ර එක්ක, නැත්තම් මේ වගේ සත්පුරුෂ ස්වාමීනාන්ද කෙනෙක් එක්ක වහාම කතා කරලා කියන්න මට මෙහෙම සිතුවිල්ලක් එනවා. තනිවම හුදකලා මේ වගේ වෙලාවල් වලට ඉන්න එපා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා එවැනි කෙනෙක් කවුරු හරි කියනවා නම් වරක් දෙවරක් නොසලකා නම් ඉන්න එපා. ඒක ගණන් ගන්න නැතුව නම් ඉන්න එපා. කවුරු හරි කෙනෙක් මේ රටේ අඛණ්ඩව දිගින් දිගටම ඔබට දුරකථනෙට කෝල් කරනවා නම් මම යෝජනා කරන කොහොම හරි විනාඩියක් අරන්
මොකද කියලා අහන්න. මොකද කියලා අහන්න. සමහර විට ඔබ ඒ කතා කරන විනාඩිය එයාගේ මුළු ජීවිතේම රකින්න විනාඩිය වෙන්න පුළුවන්.테라와다 불교뿐만 아니라 국내에서도 큰 어른으로 모시고 있는 도성 스님께서 참석하셨습니다. 태종사 도성 스님. 사다함 아마메스 베다사타하니 자트얀테르 부두 상가 사물루베 타밧 수비셰시 앙게약. 스리랑카베 다쿠누 코리아베 비엣남에 사하 타일란테에 애툴루 라타발 9에케 사하바기트베인 에 페왓투나. 스리랑카 하 코리아 마하나히미버룬 타나파티버룬 දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මෙහිදී මහා සංඝරත්නය එක්ව සංඝ ප්‍රතිඥාවක්ද ලබා දෙනු ලැබුවා. පෙන්වරුන් සේසංගල් විහන් තසොක්කාචී පරොන් පුචනීම් කරචිමල් තරණ මෝදන් පුනන් හනායිම්නිදා සම්බෝරල් මික්කෝ ඊජී හගෙස්මිදා හංයොංල් චිකිනන් සල්මල් ශිල්චොන් හගෙස්මිදා. 차별 없는 사회와 평등과 평화를 기원합니다. 남북 간의 평화를 기원합니다. 자트얀තර 부두 상가 사무루와 애무투 코리아의 ප්‍රධාන සංඝනායක 부ජ්‍ය 탈ගමුයේ 담마키티 나히미암. 우리 문화족체는 모두의 마음이 하나로 모이고 평화의 불심으로 화해서 온 세상을 밝고 따뜻한 빛으로 비추는 시발점이 될 것이라 믿습니다. 불심은 곧 이타심입니다. 나를 비롯한 모든 존재의 행복을 기용하는 불교의 자비가 그 자체입니다. 나와 타인의 도구로 행복해질 수 있는 하나 된 마음이 세계 불교 문화축제를 계기로 더욱 확산되실 발언합니다. 한국에도 점차 세계화에 따라 다문화 가정에 증가하고 있을 뿐만 아니라 동남아권 중심의 외국인 노동자들은 한국 산업 발전에 중요한 기여를 하고 있습니다. 그러나 아직 한국 사회는 이주민에 대해 다른 시각으로 보거나 편견을 가지고 있는 것도 엄연한 현실입니다. 오늘 모인 자랑스러운 불교 국가의 스님과 불자들은 나라와 언어 그리고 문화는 서로 다르지만 일터에서 가정에서 부처님 가르침으로 화합하고 상생하여 여러 장벽을 허물어가기를 기원합니다. 감사합니다. 스님. 네. 있는 것처럼 한국 불교는 1600년 전에 처음 고대 왕국인 고구려의 뿌리를 내려서 백제, 신라, 고려 왕조를 거치면서 지금까지 한국의 가장 중심적인 역사와 전통을 이끌어온 정신문화의 산실입니다. 사다함 아마메스 베다사타하나 패버티 ප්‍රධාන වේදිකාවේ පූජ්‍ය මාමරලේ බද්දිය ස්වාමින් වහන්සේගේ සුමඳුර ධර්ම දේශනයක්ද සම්විධාන කර තිබුණා. අවුරුදු 15කට අධික කාලයක් අඛණ්ඩව පොහෝදා සද්ධර්ම සාකච්ඡාව කළේ ජාතික නාලිකාව එක්ක. ජාතික නාලිකාවත් අද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කොරියාවට පැමිණිලා තිබෙනවා බෞද්ධ අංශෙන්. ජාතික නාලිකාවේ මේ සියලු දෙනාත් ඒ වගේම සමාජ මාධ්‍ය රාශියකින් මේ සද්ධර්ම දේශනාවට විශාල පිරිසක් සහසම්බන්ධ වෙනවා. ඔබ හැම දෙනා වෙනුවෙන්වත් විශේෂයෙන්ම කොරියාවේ ජීවත් වෙන තරුණ ඔබ වෙනුවෙන් මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්න අපි මෙතන ඉඳලා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ අම්මගෙන් අයින් වෙලා තාත්තගෙන් අයින් වෙලා ආදරණීය බිරිඳගෙන් ඈත් වෙලා පෙම්වතාගෙන් පෙම්වතියගෙන් අයින් වෙලා දරුවන්ගෙන් අයින් වෙලා විශාල කැපවීමක් කරන පිරිසක්.
කෙනෙකුට ඔබව පේන්නේ සල්ලි ගොඩක් විදියටනේ. ඔබ ඒ ලබා ගන්න මුදලත් එක්ක විඳින දුක්ඛන්දරාව ඔබට මගහැරිච්ච දේවල්නේ. ඔබට අතහැරිච්ච දේවල් වල ප්‍රමාණය ඔබ ගැන තක්සේරු කරන බොහෝ අයට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් ඇත්තටම නැහැ. අපේ රටේ මේ විදේශ ශ්‍රමිකයා පිළිබඳව තියෙන ආකල්පය අදහස එච්චර පුළුල් එකක් නෙමෙයි. මම පළමුවෙන්ම ඔබට මගේ ආශිර්වාදයත් ඒ වගේම කෘතඥතාවයත් ස්තුතිවන්ත බවත් ප්‍රධානය කරන්න ඕනේ. සමස්ත ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන්ම හේතුව ඔබ තමන්ගේ ආදරණීය මව් රටෙන් බොහෝ දුර බැහැරට ඇවිල්ලා තමන්ගේ මව් රට ගොඩනගන්න දක්වන ශ්‍රේෂ්ඨ දායකත්වයේ පිළිබඳ පළවෙනිම දේ නිතර මෙනෙහි කරන්න ඕන දෙයක් තමයි ඔබගේ පැත්තෙන් ගත්තොත් ඇයි මම මේ රටට ආවේ කියලා අරමුණ සිහියේ තියාගෙන ඔබගේ අරමුණ කරා යද්දී ඔබ පළමු අවධානය යොමු කළ යුතු එකක් තමයි මේ රටේදී නම් ආරෝග්‍ය පරමාලාභ. පැය 18 පැය 20 එක දිගට වැඩ කරන්න ඔබ පුරුදු වෙන්න පුළුවන්. ඔබ ඔබේ නිරෝගීකම වෙනුවෙන් එවැනි වෘත්තිකයක් නොවන්න. නිරෝගීකම නැති වෙන්න පුළුවන් මෙහෙදී ඇඩික්ට් වෙන දේවල් නේ. ඔබ මෙහෙදී අධික ලෙස මොනවට පුරුදු නැත්? සිගරට් උරන්න සහ බොන්න පුරුදු නැත් නේ. මනසේ තමයි තියෙන්නේ මේ මත් වතුරත් එක්ක තියෙන ඇබ්බැහිය. සමහරු අපරාධ කියන්න බෑ ඉන්නවා. උන් කන්නේත් නෑ දෙන්නේත් නෑ. ආදරයට කරුණාවට කියන්නේ මොකද අන්තිමට ඕගොල්ලෝ රටට සල්ලි හොයලා දුන්නට ඔබලාට ඔබ නැති වෙනවා නම් නේ ඇතිඵලයේ කුමක්ද? ප්‍රාමාණික ධනයකුත් ප්‍රමාණවත් දැනුම සහ කුසලතා ප්‍රමාණිකුත් නේ ඇති කරගත්තු කෙනෙක් ලෙසයි ඔබ නැවත ඔබේ මව්බිමට එන්න ඕන. ඔබ ඔබට ලැබිච්ච අවස්ථාව ගැන සතුටු වෙනවා නම් මම ඔබට යෝජනා කරනවා කොරියාවට ස්තුතිවන්ත වෙන්න. මම ඉල්ලා සිටිනවා අඩුම ඔබට වීසා එක දීලා ගෙනාපු මිනිහා වෙනුවෙන් අවුරුදු එකමාරක්වත් වැඩ කරන්න. මතක තියාගන්න. ඔබ වගේම මේ රටකට ඇවිල්ලා වාහනයක් ගන්න හින දකින්න, ඉඩම් කෑල්ලක් ගන්න හින දකින්න, ගේ හදා ගන්න හින දකින්න අයට ඔබ අද හැසිරෙන විදි අනුව අවස්ථාව නැති වෙන්න පුළුවන්. තව කෙනෙකුට ලැබෙන අවස්ථාව අහිමි නොවෙන්න ඔබ වීරියවන්ත වෙන්න, ඔබ කැප වෙන්න. ළමයාට කොරියාවේ ඉන්න පුතාට කතා කරලා හැමදාම සල්ලි ගැන විතරක් අහන්න එපා. සමහර දෙමව්පියොත් එහෙම ඉන්නෝනේ, උන්දරලට කෝල් එක මතක් වෙන්නේ සල්ලි වැටුන්නේ නැති වුණාම. කැතයි නේ ඒක. තමන්ගේ පුතාගෙන් උඹ කෑවද දරුවෝ කියලා අහන්නේ නැතුව, උඹ ලෙඩක් දුකක් නැතුව ඉන්නවද කියලා අහන්නේ නැතුවනේ. සල්ලි ටික විතරක් ගැන අහන අම්මෙක් උනොත් තාත්තෙක් උනොත් කොච්චර අසෝබනදනේ. එහෙම බිරිඳක් උනොත් එතකොට මෙහි ඒ ඇති වෙන පීඩාවත් එක්ක මෙහි අනවශ්‍ය දේවල් වලට යන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. මම යෝජනා කරනවා රටේ පාලකයින්ටත් කොරියාවේ ඉන්න ළමයෙක් දිහා සල්ලි ගොඩක් ලෙස දකින්නත් එපා. ගෙදර ඉන්න දෙමව්පියන්ට බිරිඳවරුන්ට ලංකාවේ ඉන්න ඒ අයට කොරියාවේ ඉන්න කොල්ලෙක් කියන්නේ 5000 කොලයක් වගේ දකින්න පටන් ගන්න එපා. මුදල් නෝට්ටු ටිකක් විදියට මිනිස්සු දිහා බලන්න එපා. ඒ අයට තියෙනවා තනිකම, වේදනාව, විරහවනේ, දුක, මහන්සිය. මම මේ බණ අහන ලංකාවේ අම්මලට තාත්තලට මේ කොරියාවේ ඉන්න දරුවන්ගේ නෑදෑයින්ට ඉල්ලා සිටිනවා. ඉස්සෙල්ලා ඔබ කොරියාවේ ඉන්න ඔබේ කෙනාට දෙන්න ඕන ආදරය. සදහම් අමාවැස්ස වැඩසටහනට බොහෝ පිරිස් කොරියාවේ දස දෙසින් පැමිණ සිටියා. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ආදීන් සංග්‍රහ කිරීමට බොහෝ පිරිසක්
මෙලෙස කැපව සිටියා. එලෙස පැමිණි පිරිස් ජාතික රූපවාහිනියට අදහස් පළ කළේ මේ අයුරින්. අවුරුදු 30කින් තමයි මේ වගේ අවස්ථාවක් හම්බුනේ. අපි මේ ගත කරන කාර්යබහුල ජීවිතයත් එක්ක ඇත්තටම ගොඩක් පින්දහම් කටයුතු කරගත්තා. මම ලංකාවේදී පළවෙනි පාර සිල් ගත්තට පස්සේ දකුණු කොරියාවට ආවිල මේ පළවෙනි වතාවට තමයි සිල් සමාදන් සීල ව්‍යාපාරයකට වැඩසටහන සම්බන්ධ වුණේ. ජීවිත ප්‍රශ්න ගොඩක් එක්කනේ අපි කොරියාවේ ජීවත් වෙන්නේ. කොරියාවේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙද්දී මේ වගේ වැඩසටහනක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කියන්නේ අපි ගොඩක් හිත පැහැදුනා. කොරියාවට ඇවිල්ලා මාස 5ක් වගේ කාලයක් ඇතුළත මේ වගේ සත්පුරුෂ ටිකක් ආශ්‍රය කරන් ලැබී මගේ සම්බන්ධව ස්තුතිගන්ත වෙනවා. මේ වගේ වැඩසටහනක් මහ විහාරයෙන් සංවිධානය කරපු එක ගැන අපි හැම දිනාටම සියලුම සතුටක් දැනෙනවා. ඇත්තටම හිතට කියලා නිම කරන්න බෑ. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කරන්න කොරියාවේ ජීවත් වෙන ශ්‍රී ලංකේ ජනතාවට සියලුම බෞද්ධ ජනතාවට හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දෙයකට සම්බන්ධ වෙන්න මෙහෙ ලොකු ഇടකඩක් නැහැ. මහ විහාරයෙන් සිදු කරපු ලොකු කාර්යයක්, ලොකු පින්කමක්. ඇත්තට මේ වගේ පින්කම් මේ වගේ ඉවෙන්ට්ස් කරන එක අපේ ලංකා ප්‍රජාවට හොඳයි. මේ කොරියාවට පෙන්වන්න ඕන අපි මේ වගේ එකහුව වෙනවයි කියලා. මේ වගේ වැඩසටහන වෙනවයි කියලා. මේක ලංකාවේ ඉන්න අපේ දෙමව්පියන්ට අපේ සහෝදරයන්ට දැක බලා ගන්න ජාතික රූපවාහිනිය මේ කරන මහපුසේටත් ගොඩක් ස්තුතියි. යුවන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල රටවල් රැසක් නියෝජනය කරමින් විවිධ වෙළඳ කුටිද නිර්මාණය කර තිබුණා. මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව කොරියා ශ්‍රී ලංකා මහ විහාරයටත් කොරියා ශ්‍රී ලංකා මහ විහාරයේ ගරු විහාරාධිපති ආචාර්ය තල්ගමුවේ ධම්මකීර්ති ස්වාමීන් වහන්සේටත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුති උපද කරනවා. සංවිධානය ශක්තිය දීමට මට හැකියාවක් වුණා. ඒ වගේම ඉදිරියේදී කොරියා ශ්‍රී ලංකා මහා විහාරය සමග එක්ව විශේෂයෙන්ම තල්ගමුවේ ධම්මකීර්ති දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක උන්වහන්සේ සමග ඉදිරියේදී මේ වගේ වැඩසටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජූනි 11 වෙනිදා සදහම් අමාවැස්ස වැඩසටහනේ අවසානයේ සනිටුවන් කළේ සංඝරත්නයේ සිදු කළ සෙත් පිරිත් සජ්ජායනාවෙනි. ශ්‍රී ලංකා කොරියා මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නයේ මෙන්ම දෙස් විදෙස් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය සිදු වුණා. එහිදී ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහානායක හිමි ඇතුළු අනුනායක හිමියන් මෙම දැවැන්ත කාර්ය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. ඉතින් අපි බොහොම සන්තෝෂයට පත් වෙනවා. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක ධුරයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ වෙනුවෙන් පත් කරන්නට යෙදුන ආචාර්ය තල්ගමුවේ ධම්මකීර්ති ස්වාමීන් වහන්සේ කොරියාවේ වැඩව සිටිමින් කොරියා ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කරලා මේ විදිහේ ආගමික කටයුතු රාශියක් සංවිධානය කරලා සිද්ධ කිරීම පිළිබඳව මේ රටට අප පැමිණිච්ච දවසේ ඉඳලාම කල්පනා කරනකොට ඒ තැන්වලට අප ගමන් කරනකොට දකින්ට ලැබුණා උන්වහන්සේ කොයි විදිහේ උත්සාහයකින් උනන්දුවකින් යුතුව මේ රටේ ජනතාව අපේ ශ්‍රී ලාංකික ජනතාව සමග සහසම්බන්ධතාවයෙන් යුතුව කටයුතු කරනවාද කියන එක. ඒ සීමා සම්මත මහා විනය කර්මයක් සිද්ධ කිරීමට කටයුතු යොදලා තිබීමම උන්වහන්සේගේ දක්ෂතාවය, උන්වහන්සේගේ විනයගරුකත්වය, මේ රටේ කරන උදාර සේවය මූර්තිමත් කරන අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. අපේ තල්ගමුවේ ධම්මකීර්ති නායක හාමුදුරුව ගැන නිරන්තරයෙන්ම ප්‍රකාශයට පත් වුණා. උන්වහන්සේ භික්ෂු ජීවිතය තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කර ගනිමින් මේ වගේ රටක ක්‍රියාත්මක වෙනවා කියන එක පමණක් අපි බොහොම සන්තෝෂයෙන් සිහිපත් කරනවා. වර්තමානයේ ලංකාවේ තිබෙන
ඒ භික්ෂු සමාජයේ පිළිබඳව කල්පනා කළාම අපිට ගෞරවයක් ඇති වෙන විදිහට උන්වහන්සේගේ මේ විදේශ සේවාව ක්‍රියාත්මක වෙනවා කියන එක අපි බොහොම සන්තෝෂයෙන් සිහිපත් කරන්නේ. අපේ කොරියාවේ මහා විහාරයේ නිර්මාතෘවර සහ අධිපති අපේ ආචාර්ය කාර්ගමී ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ මට තියෙන සුවිශේෂ වෙනම සම්බන්ධතාවය. උන්වහන්සේ අධ්‍යාපන ලැබුවේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ පිරිවෙන්. ඒ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතනය. උන්වහන්සේ තරුණ වයසේම අපේ පිරිවෙනට ආයෙනකොට මම ඒ ස්ථානයේ පරිවෙනාගෙන. අපේ පිරිවෙනේ අපි දෙන අධ්‍යාපනයේ පොතර සීමාවචකම් නෙමෙයි. පොතින් පිටස්තරව යමක් හිතලා මතලා අලුතෙන් ගන්න පුළුවන් ඥානයක් හැකියාවක් කුසලතාවයක් ඇති කිරීම මම මුලින්ම කල්පනාගත් අපේ පිරිවෙන. ඒ නිසා බිහි වෙච්චි ගිහි පැවිදි විශාල ප්‍රසාසීතෝ ලෝකෙ පුරායි. ඒ අතරින් අංක එකට කියන්න පුළුවන් ආදුනමක් තමයි ආචාර්ය කල්ගමී හාමුදුරුවෝ. ලෝකේ බොහෝ රටවල් වල යනකොට අපි දකින ලක්ෂණයක් තමයි ලංකාවේ විහාරස්ථාන රාශියක් තියෙනවා. නමුත් ඒ විහාරස්ථාන තුළින් එතරම් මේ වගේ ධර්ම ප්‍රචාර කටයුතු සිදු වෙනවාද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක්. එයකින් කල්පනා කළාම දකුණු කොරියාවට අපේ පුංචි ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටින මේ බෝසත් දරුවන් එවගේම දියණිවරු සියලු දෙනාම එකට එක්කාසු කරගෙන මේ කරන්නා වූ සත්කාර්ය අගය කළ යුතු වෙනවා. කොරියාවේ අරමිනි මාර්ගයේ ලාංකික සීමාවක් සම්බන්ධ අවස්ථාව එබඳු අවස්ථාවක් කොරියාවේ ඉතිහාසයේ එකතු වෙන ශ්‍රේෂ්ඨම අවස්ථාවක් තනතරලු මමුද වෙනවා. උපසම්පදා මුල්පදයන් මේ රටේ ඕනම විනය කර්මයක් සිදු වීමට හේතු වන විදිහේ සීමාවක් කොරියා ශ්‍රී ලංකා මහා විහාරය තුළ සම්බන්ධ කරගන්න ලැබුණා කියලා තනතරන්නේ මේ රටේ සාස්ත්‍රීය පැවැත්මෙන් කරන්න තිබෙන ඉහළම කාර්යභාරය සිදු කළා. ඒ අනුව කොරියා ශ්‍රී ලංකා විහාරස්ථාන ඉතිහාසය තුළින් හා සමානවම එම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කල්මුමේ ගමකිත්ති මේ රටේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ ප්‍රචාරකට සදහම් අමාවැස්ස වැඩසටහනට සමගාමීව ශ්‍රී ලාංකීය බෞද්ධ දූත පිරිස සෝල් නගරයේ සංචාරයකටද එක්මුණා. එහි මූලික අරමුණ වූයේ කොරියාවේ චෝගී නිකායේ මහානායක හිමිපාණන් හමුවීමයි. උන්වහන්සේ හමුවී සාකච්ඡා කිරීම සඳහා රාමාඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ බිමල මහානාහිමියන්ට අවස්ථාව උදා වුණා. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති නාහිමියන් නාහිමිවරුන් අතර හමුව සඳහා මූලික අඩිතාලම සකස් කළා. හමුව පැවැත්තුනේ සෝල් නගරයේ චෝගීසා විහාරස්ථානයේදී. චෝගී නිකායේ මහානායක පූජ්‍ය ජින්බෝ හිමියන් එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කරන බවයි. දකුණු කොරියාවේ මහානායක හිමියන් හමුවීමට ලැබීම පිළිබඳ රාමාඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල හිමි සිය සතුට පළ කළා. හමුව අවසානයේ නාහිමිවරුන් අතර සමරු තිලින හුවමාරු කරගනු ලැබුවා.
හමුව අවසානයේ ශ්‍රී ලංකා බෞද්ධ දූත පිරිස වෙත දහවල් දානය පූජා කරනු ලැබුවේ කොරියානු බෞද්ධ බැතිමතුන් විසින් ඒ සෝල් ඇම්බසිඩර් හෝටලයේදී. ශ්‍රී ලංකා මහනාහිමියන් ප්‍රමුඛ බෞද්ධ දූත පිරිස හේන්සා විහාරස්ථානයේදී සංචාරයකට එක්මුණා. තේගු නගරයට ආසන්න හප්චොන් ප්‍රදේශයේ පිහිටි එම විහාරස්ථානයේ කොරියානු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ඇති ස්ථානයේ ලෙස සැලකෙනවා. 13 ශතවර්ෂයේ සිට පැවතෙන ත්‍රිපිටකයේ ඇතුළත් දැවමේ කොටස් 80,000කට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ සංරක්ෂණය කර තිබෙනවා. දකුණු කොරියාවේදී විදෙස් රටක් මේසා විශාල දැවැන්ත සමුළුවක් සංවිධාන කරන්නේ මුල්වරටයි. දූරදර්ශී නායකත්වය හා අධිෂ්ඨානශීලී පසුබට නොමන උත්සාහය නොමැතිනම් මෙවැන්නක් සංවිධාන කිරීමට තියා සිතීමටවත් නොහැකි. අතිසාර්ථකව ජාත්‍යන්තර තලයේ මෙවැනි බොදු සඟ සමුළුවක් පැවැත්වීමට හැකි වූයේ කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති නායක ස්වාමින් වහන්සේගේ ශක්තිය නිසායි. දකුණු කොරියාවේ මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් සංවිධාන කිරීමට ලැබීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැවොම ආඩම්බර විය යුතුයි. විශේෂයෙන් මේ අවස්ථාවක් කරගන්නවා කොරියාව තුළ තමන්ගේ ශ්‍රමය, තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ මව්දෙමාපියන් වෙන සහෝදර සහෝදරයන් වෙනුවෙන් කැපකරන ඒ ශ්‍රී ලාංකික තරුණ පිරිසගේ ඒ කැපවීමෙන් සිදු කරපු මේ උතුම් වූ සත්කාරයට ඔවුන්ට පින් අනුමෝදන් කිරීම සඳහා අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තරුණයෝ හැටියට අපිට එකතු වුණාම අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණය ඉතා මනාම පැහැල කරපු වැඩසටහනක් තමයි මේ සිදු කළ අවසන් වුණේ. එවාගේම මේ යෞවනයන් මේ තාරුණ්‍ය හරියට අපේ රට තුළ නිර්මාණය කරනව නම් අපේ රට මේ ලෝකයේ බබලවන්න පුළුවන් ස්ථානයක් බවට පත්කර ගැනීමේ හැකියාව තිබෙන බවට හොඳම සාධකයක් හැටියට අපි මේ පින්කම හඳුන්වා දෙන්නේ. තේ නිසා කොරියාවේ පළිනවතාවටත් අපේ ජීවිතවල පළිනවතාවටත් මේ කරපු අත්දැකීම මේ කරපු වැඩසටහන ඉතාම සන්තෝෂයෙන් යුක්තව මතක් කරමින් මේ වෙනුවෙන් කැප වුණ උදව් කරපු ආයෝ දක්වමු හැම දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා.